ආයුබෝවන් දේ පුතේ අද මම සෝදානම් වන්නේ අපේ අතීත විත්ති පාඩමේ එන අම්බලම් ගැන තොරතුරු බිඳක් ඔයාලට ඉදිරිපත් කරන්නයි. අතීතයේ පයින් හා කරත්ත වලින් ගමන්ගත් මගීන්ගේ නවාතැන් පළක් ලෙසට අම්බලම් ඉදි කරලා තියෙනවා. ඉතා විශාල පුණ්‍ය කර්මයක් ලෙසට මේ අම්බලම් නැත්තන් ගිමන් හල් ඉදි කිරීම බෞද්ධ ආගමේ පෙන්වා දීලා තියෙනවා. ලංකාව පුරා විශාල ප්‍රමාණයක් අම්බලම් අතීතයේ ඉදි කරලා තිනවා. ඒ වගේම තමයි ඒවායේ නටබුම් හා දැනට ඉතිර වෙලා තියෙන කොටස් අපිට වර්තමාන කාලයේදී දැකිය හැකි වෙනවා. පුරාණයේ සංස්කෘතික ග්‍රන්ථවල ශාලා මට සභා උත්තරණ ශාලා ලෙසද අම්බලම් හඳුන්වා දී තිබෙනවා. එහෙනම් අපි තව දුරටත් තොරතුරු විමසා බලමු. අපි මුලින්ම බලමු දුවේ පුතේ අම්බලම් භාවිතා කළේ කුමන අරමුණක් උදෙසාද කියලා. ඈත දුර බැහැර ප්‍රදේශවල සිට පාගමනින් හා කරත්ත ආදියෙන් ගමන් කළ මගීන් සිය විඩාව නිවා ගැනීමට, ආහාර පිස ගැනීමට, නිදා ගැනීමට ආදී කටයුතු සඳහා ගිමන් හලක් ලෙස පුරාණයේ අම්බලම් භාවිතා කළා. ඒ වගේම පුරාණයේ ග්‍රාම ප්‍රධානීන් නඩුහබ ඇසීම හා වෙනත් ප්‍රජා රැස්වීම් කටයුතු ආදිය පැවැත්වීමටද අම්බලම් යොදාගත්තා. අපිට අම්බලම් වර්ග දෙකක් හඳුනගන්න පුළුවන්. ඒ තමයි මැටි අම්බලම් හා සිටු අම්බලම්. අපි මුලින්ම බලමු දුවේ පුතේ මොනවද මේ මැටි අම්බලම් කියන්නේ කියලා. සාමාන්‍ය පුද්ගලයන්ගේ විඩාව සංසිඳුවා ගැනීමට තනා තිබූ ගිමන් හල්වලට තමයි කියන්නේ මැටි අම්බලම් කියලා. අපි දැන් බලමු සිටු අම්බලම් කියන්නේ මොනවද කියලා. ප්‍රභූන් උදෙසා ඉදි කරන ලද ගිමන් හල්වලට සිටු අම්බලම් කියලා කියනවා. දුවේ පුතේ අම්බලම් ඉදිකිරීමට තෝරාගත් ස්ථාන හරිම විශේෂයි. නවාතැන් ගන්නා මගීන්ගේ උපරිම පහසුව ඇතිවන පරිදි තෝරාගත් ස්ථානවල තමයි අම්බලම් ඉදිකලේ. බොහෝ විට ගමන් මාර්ගයක් අසල වූ ලිඳක්, දොලක්, කුඹුරක් ළඟ තමයි දුවේ පුතේ මේවා ඉදිකලේ. හුදෙක් නැවතුම් පළක් පමණක් ලෙසට නොසලකූ අම්බලම් නිර්මාණකරුවන් ඒවා ඉතා අලංකාර ලෙසට නිර්මාණය කළා. අම්බලම් නිර්මාණය කිරීමේදී විවිධ කලා කුසලතා ඔප්නැංවෙන පරිදි මල්කම්, ලියකම් යොදමින් තමයි මේවා විචිත්‍රවත් කළේ. දැන් මේ දකින පින්තූරවලින් පේනවා ඔයාලට අම්බලමක වහලයක්. අලංකාර රටාවකට තමයි මේ වහල සකස් කරලා තියෙන්නේ. ඒ වගේම මේ ලී කණු වල කැටයම් දක්වලා තියෙන ආකාරය හරිම විචිත්‍රවත් වෙනවා. දුවේ පුතේ අතීතයේ විසූ පොළොන්නරුව යුගයේ පළවන විජයබාහු රජු හා පළවන පරාක්‍රම බාහු රජු ගිමන් හා ලිදි කිරීමට දැඩි රුචිකත්වයක් දක්වා ඇති බවද පොතපතේ සඳහන් වෙනවා. පින්තාලිය. පින්තාලියත් අම්බල මහා බැඳී පවතින දෙයක්. පුරාණයේ මගීන්ගේ පෙන් පහසුව පිණිස පින්තාලි පොදු ස්ථානවල තබා තිබුණා. පින්තකා තබන ලද බඳුන පින්තාලිය ලෙසට හැඳින්වුවා. එය පෙන්ලුව, කෙනෙස ආදී නම් වලින්ද හඳුන්වනු ලැබුවා. පින්තාලියෙන් ජලය ලබා ගැනීමට හැන්දක් වැනි උපකරණයක් තබා තිබෙනවා. විවිධ භාජන දමා පින්තාලියේ ඇති ජලය අපවිත්‍ර වීම වැළැක්වීමට එසේ විශේෂ උපකරණයක් තබා තියෙනවා. අම්බලම් අසල පින්තාලි තැබීම විශේෂ වුණා. අපේ රටේ රචිත साहित्य कृति हाँ अम्बलम अतर सुविशेष संबंधतावයක් තියෙනවා. 15 වන සියවසේ රචනා කරන ලද සැලලිහිණි සංදේශයේ, ගිරා සංදේශයේ, 18 වන සියවසේ රචනා කරන ලද නීලකොබෝ සංදේශයේ, 1813 රචනා කරන ලද දියසැවුල් සංදේශයේ අම්බලම් පිළිබඳව සඳහන් වෙනවා. සැලලිහිණි සංදේශයේ කෝට්ටේ සිට කැලණිය දක්වා වූ ගමන් මාර්ගය තුල හමුවන අම්බලමක් ගැන විස්තරයක් සඳහන් වෙනවා. ඒ වගේම ගිරා සංදේශයේ වලිතොට නම් අම්බලම පිළිබඳව සඳහන් වෙනවා. එහි රැස් වූ ජනයා කතන්දර, හිතවන කවි හා තේරවිලි ගැලපූ බව විස්තර වෙනවා. ඒ වගේම नीलकोबो संदेशे तुल दकुनु पलाते पालोन नरुव ग्रामे ही अंबलमा गेन संदहान वेनुमा. दियसेवुल संदेशे उडवेल ग्रामे उ अंबलमा गेन संदहान वेनुमा. අපි දැන් හඳුනා ගනිමු ලංකාවේ දැනට දක්නට ලැබෙන පුරාණ අම්බලම් කීපයක්. එම්බැක්කේ අම්බලම, කැටවල අම්බලම, ඇටම්පිටිය අම්බලම, කෝටේ ගල් අම්බලම, මාරස්සන අම්බලම ඉන් කිහිපයක් වෙනවා. ඒ වගේම පණාවිටිය අම්බලම, කඩුගන්නාව අම්බලම, ගොඩමුන්න අම්බලම, ගිරුවා අම්බලම, කන්දේවැල අම්බලමත් සුවිශේෂ වෙනවා. දුවේ පුතේ, දැන් මේ ඔයාලට දකින්න තියෙන්නේ කඩුගන්නාව අම්බලම. ශ්‍රී ලංකාවේ දැකගත හැකි පැරණි අම්බලම් අතරින් එකක් තමයි කඩුගන්නාව අම්බලම. ඒ වන් මහා මාර්ගයේ කොළඹ සිට මහනුවර දක්වා ගමන් කිරීමේදී හමුවන කඩුගන්නාව වැලමිට වංගුවට මීටර කිහිපයක් මෙපිට පාරේ වම්පසින් මෙම ඉපැරණි කඩුගන්නාව අම්බලම අපට දැකගත හැකි වෙනවා. දැන් මේ දූල පුතාලා දකින්නේ වසර 800ක් පමණ පැරණි දැවයෙන් කරන ලද පණාවිටිය අම්බලම. ශ්‍රී ලංකාවේ දැකගත හැකි වටිනා ලී කැටයම් සහිත ඉපැරණි අම්බලම් අතරින් එකක් තමයි පණාවිටිය අම්බලම. දීකිරිකෑවේ ශ්‍රී ලංකා තිලකාරාමය විහාරස්ථානයේ ආසන්නයේ තමයි මෙම වටිනා අම්බලම ඉදි කරලා තියෙන්නේ. දූලපුතාලා දැන් මේ දකින්නේ මාතර රත්මලේ දෙමහල් අම්බලම. මේ අම්බලමත් හරිම විශේෂයි. මේක තමයි ශ්‍රී ලංකාවේ පිහිටලා තියෙන එකම දෙමහල් අම්බලම. दूला पुताला देन नेरबुवे मेवन विट अपे रटे दक्नट लबेन अंबलम किहिपयक බලන්න දුවේ පුතේ හොඳට දැන් මේ ඔයාලා දකින්නේ මොකක්ද කියලා මේ තියෙන්නේ අම්බලම් කිහිපයක පින්තූර හැබැයි මේවා තියෙන ස්වරූපයෙන්ම නෙමෙයි තියෙන්නේ සමහරක් ඒවායේ පෝස්ටර් අලවලා බැනර් දාලා විවිධ දේවල් ලියලා ඔන්න ඔය ආකාරයට අපවිත්‍ර කරපු අම්බලම් කිහිපයක් තමයි දුවේ පුතේ ඔයාලට දකින්න තියෙන්නේ අපේ අතීත මුතුන් මිත්තන් මේ ගිමන්හල් සකස් කළේ දුවේ පුතේ සාමාන්‍ය ගොඩනැගිලි විදිහට නෙමෙයි ඔවුන්ගේ සතු දැනුම භාවිතා කළා විචිත්‍රවත් ආකාරයට කැටයම් කළා ඉතා වටිනා නිර්මාණයක් ලෙස තමයි අම්බලම් පවා නිර්මාණය කළේ ඉතින් අපි මේවායේ ඓතිහාසික වටිනාකම දැනගෙන අනාගත පරපුරටත් මේවා දැක බලා ගන්න ආරක්ෂා කළ යුතු වෙනවා. ඒ නිසා මගේ ආදරණීය දුවේ පුතේ අනාගතේ බාර ගන්න ඉන දරු දැරියන් වශයෙන් ඔබලා විසින්වත් මේවා රැක ගැනීමට කටයුතු කරන්න කියලා මං ඉතා ආදරයෙන් ඔයාලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. මොකද මතු පරපුර වෙනුවෙන් අපේ අතීත ශ්‍රී විභූතිය පෙන්වන මෙවන් නිර්මාණ රැක ගැනීම ඔබ අප කාගේ යුතුයකමක් වෙනවා.